ධරණි බලන අපි හැමෝම දන්නවා දේවින්ද ගැන. දේවින්ද තමන්ගේ මුළු හදවතින්ම තරුමිනියට කැමති ආදරෙයි. හැබැයි තින් තරුමිනියට පුළුවන් කමක් නැහැ දේවින්ද ගැන හිතන්න. මොකද තරුමිනිය කියන්නේ තමන්ගේ මහත්ය වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරපු කෙනෙක් හැටියට තමන්ට දරුවෝ දෙන්න ගැන බලාගෙන ජීවත් වෙන්න තමයි තරුමිනියට අවශ්‍ය කරලා තියන්නේ. ඉතින් මදෝෂුණත් සැරින් සැරයට තරුමිනිය ගැන වැරදි දේවල් පතුරවන්න හදනවා. හැබැයි ඉතින් ඒ දේවල් පතුරවන්නේ ගෙදර අයිති කරගන්න හිතාගෙන. හැබැයි මදෝෂා ඒ කරන දේවල් වලින් වෙන්නේ එකම එක දෙයක් විතරයි. ඒ කියන්නේ තාත්තගේ හිත වෙනස් වෙලා තරුමිනිය ගැන ගෞරවයක් ඇවිත් ආදරයක් ඇවිත් තමන්ගේ දුවෙක් කියලා හිතාගෙන තමන්ගේ දේපල තරුමිනිය වෙනුවෙන් හරවන්න තීරණය කරන එක තමයි. මොකද ඒකට හේතුව වෙන මොකුත් නැවෙයි මදෝෂගේ මෝඩකම. හැම තැනදිම හරි ලස්සන්ට ඔප්පු වෙනවා. හැබැයි ඉතින් මේ සිද්ධි මේ විදියට යනකොට ලොකු අම්මත් ගොඩක් ආදරේ තරුමිනියලට. කට්ටියටම නැටුම් කරන්න තමන්ගේ ගෙදරත් දුන්නා. ඒ විතරක් නෙවෙයි කෑම පවා හදලා දෙනවා. ඒ තරම් හොඳට බලා ගන්නවා. ඉතින් ධරණි කතාවේ ඉදිරියට මෙන්න මේ වගේ පෙරලියක් වෙයි කියලත් පුංචි පුංචි ඉඟි ලැබෙනවා අපිට. ඒ කියනවා දැන් දන්නවා ලොකු අම්ම භාෂිට ගොඩක් ආදරෙයි. භාෂිට තමයි කිව්වෙත් විරාජ් තර්ජනය කරපේක පවා. ඉතින් විරාජ්ගෙන් උණු කරදර පවා භාෂි ලොකු අම්ම එක්ක කියනවා. හැබැයි තරුමිනියට කොයිතරම් ආදරේ වුණත් බැඳපු කෙනෙක් දේවින්ද බඳින එකට ලොකු අම්ම කවදාවත් කැමති වෙන්නේ නැහැ කියන එක අපි දැක්කා. ඉතින් ඒ නිසා ලොකු අම්මට අදහසක් එන්න පුළුවන් භාෂි දේවින්දව බැඳනම් හොඳයි කියලා. මොකද භාෂි ගොඩක් හොඳයි. අනිත් එකේ දෙන්න ගැළපෙනවා. ඉතින් ලොකු අම්ම සහ තරුමිනිය වුණත් මේ සම්බන්ධව මැදිහත් වෙයි කියලා හිතන්න පුළුවන්. හැබැයි ඉතින් දේවින්දට ඒක ලොකු දුකක් වෙයි. මොකද හේතුව තමයි දේවින්ද වැඩිපුරම ආදරය කරන්නේ තරුමිනියට නිසා. හැබැයි ඉතින් ලොකු අම්මගේ තීරණ වලට එකඟ වෙන්න දේවින්දට බැරි වුණත් තරුමිනිය කියන දේවල් එක්ක දේවින්දට තීරණයක් ගන්න අමාරු වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් දේවින්දගේ යාළුවට නම් කේන්තියයි. මොකද එයා දේවින්ද ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නොපෙන්නුවාට. ධරණි කතාව ඉස්සරහට යනකොට විහංසා මීෂටත් වඩා ඉදිරිවාදිකම් කරන කෙනෙක් හැටියට කර්ලියට එන්න ලොකු ඉඩක් තියෙනවා. මේ වෙන දේවල් මේ විදියට සිද්ධ වුණා.